රට ගොඩ ගත්තේ ආර්ථිකේ මං හැදුවේ රට ගොඩ ගත්තේ ආර්ථිකේ මං හැදුවේ වැටුණු රටක් ගොඩ ගත්ත නායකයා තමයි මං වැටුණු රටක් ගොඩ ගත්ත නායකයා තමයි මං ඒ ඉතින් ජනතාව දැන් සතුටින්ද ජනතාවම සතුටින් දැන් ජනතාවම සතුටින් දැන් රට වටේම රතිඥා පත්තු කරනු ඇසෙන්න රට වටේම රතිඥා පත්තු කරනු ඇසෙන්න ආය හලෝනේ අපි ආවා ටවර් හෝල් එකට එතන රිහසල් එකක් ඒ කියන්නේ අර පුහුණු වෙනවා කට්ටිය ඒ කියන්නේ මේ වේදිකා නාට්‍යයක් ඈ දැකලා පුරුදු මොන්නු ටිකක් මන් ටිකක් නතර කියලා බැලුවා පොඩි ආතල් එකක් තියෙනවා එතන ආ කොට උඩ වරින් වරින් ඔව් මාත් ආසයි නාට්‍ය රඟපාන්න අවුලක් නැහැ කොට උඩ අපි උඹට චරිතයක් දෙන්නම් තැන්කියු තැන්කියු මොකද හැබැයිටම නාට්‍ය මේ මොකද ඒ කියන්නේ මාතෘකාව අයිසේ ජනතාවට අපි පොලිටික්ස්ම කරලා හරියන්නේ නැහැ කියලා තීරණය කරා වේදිකා නාට්‍යයක් කරලා පෙන්වන්න මොකද නාට්‍ය හරය කියන්නේ ප්‍රස්තුත මොකද හරය තමයි තාමත් හොයාගන්න නැති ජනතාව සතුටු කරවන නාට්‍යයක් තමයි අපි කරන්න උත්සාහ කරන්නේ ඒ කියන්නේ ජනතාව අන්තිමට සතුටු වෙලා අප්පුඩි ගහන්න ඕනේ කොට උඩ කියපන්කෝ කතාවක් කියන්නේ ඉතින් කතාවක දුෂ්ටයෙක් ඉන්න ඕනේ ඒ කියන්නේ ඒ වගේම ඒක අසාධාරණට පත්වන කෙනෙක් කවුරු ඉන්න ඕනේ ඒ වගේම වීරයෙක් ඉන්න ඕනේ මෙයා ඒ කියන්නේ ආසරණයා වීර ගන්න වෙරි ගුඩ් කොට උඩ කියපන් කොට උඩ හොඳ පිටපතක් නෑ මල්ලඟ ලියන්න දෙයක් නෑ හොඳ පිටපතක් තියෙන ආ කට්ටිය ලෑස්ති වෙන්න හිනම් හනික වරේ හොර තක්කඩි බෙන්ද මෙහෙ වරේ හනික වරේ හොර තක්කඩි බෙන්ද මෙහෙ වරේ තාති නට නටාද එන්න ඕනේ අට නටා බැරි නම් පිනුම් ගගහ වරෙන් ගොන් කොල්ලෝ ආ තාති කට්ටියට කියනවා පිනුම් ගගහ එන්න කියලා තොපිට බාර වාසියක් කොට කොටා වරෙව් අඩෝ තොපිට බාර වාසියක් කොට කොටා වරෙව් ඉතින් මාත් මේ කොට කොටා එන්නේ කපුටනේ ඉතින් මූ කපුටනේ IMF ණය දෙන්නේ ජනතාවයි ගෙවන්නේ IMF ණය දෙන්නේ ජනතාවයි ගෙවන්නේ අහස උසට වදු ගැහුවම ජනතාවයි ගෙවන්නේ අහස උසට වදු ගැහුවම ජනතාවයි ගෙවන්නේ ලයිට් බිලත් රොකට් කරා ලයිට් බිලත් රොකට් කරා ඩීසල් පෙට්‍රල් ගෑසුත් අහස උසට අරන් ගියා ඩීසල් පෙට්‍රල් ගෑසුත් අහස උසට අරන් ගියා කප්පන් ටික කලෙක් කරොත් ආදායම ලැබෙන්නේ කප්පන් ටික කලෙක් කරොත් ආදායම ලැබෙන්නේ ඔමිස් කුට්ටි අරන් එන්න මං යන්නම් ජපානේ කොමිස් කුට්ටි අරන් එන්න මං යන්නම් ජපානේ ඔන්න දැන් ඒ යනුව කප්පම් බඩා රටවටා යනවා කප්පම් එකතු කරන්න එතකොට නිදිමතයා ජපනට තකක් දාලා ලොකු කුට්ටියක් කඩා ගන්නවා ඒ කියන්නේ කොමිස් එකක් අපි නම් දැන් දේශපාලනය කරන්නේ නැහැ කොට උඩ ඔව් අපි දැන් ක්‍රිකට් ගහනවා ඔන්න ඔය අතරේ අරයා මෙහෙම කියනවා රට ගොඩ ගත්තේ ආර්ථිකේ මං හැදුවේ රට ගොඩ ගත්තේ ආර්ථිකේ මං හැදුවේ වැටුණු රටක් ගොඩ ගත්ත නායකයා තමයි මං වැටුණු රටක් ගොඩ ගත්ත නායකයා තමයි මං ඒ ඉතින් ජනතාව දැන් සතුටින්ද ජනතාවම සතුටින් දැන් ජනතාවම සතුටින් දැන් රට වටේම රතිඥා පත්තු කරනු ඇසෙන්න රට වටේම රතිඥා පත්තු කරනු ඇසෙන්න ඉතින් ජනතාව එච්චර සතුටින් නම් ඡන්දෙකට යන්නකෝ ඔන්න ඉතින් මේ රට වීරගත නායකයා ගියා වීරයා වගේ ඡන්දෙකට ඡන්ද ප්‍රතිඵල කොහොමද කොට උඩ අපි දිනලාද ජනතාව කලගුණ සලකලාද අයිසේ ඔව් හොඳට කලගුණ සලකලා තියෙනවා ඒ අනුව පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කට්ටි දෙකොල්ලන්ගේම එකතුව දශම ගණන් වලින් අභිමානවත් ලෙස වෙන්නම් කරනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කොට උඩ අවුව ඊට පස්සේ ඔය දෙකොල්ල වේදිකාවෙන් වහිනවා අපි නගිනවා වේදිකාව ඈ මොකද්ද කිව්වේ මොනවද ඔය හොයන්නේ ජනතාවගේ හොරා කාපු මුදල් ටිකයි හොයන්නේ ඇතරේ හොරා කාපු ත්‍රිලින ගණන් කොහෙද දන්නේ නැහැ ඔයගොල්ලෝ හැංගුවේනේ උගණ්ඩාවේ හොයපල්ලා උගණ්ඩාවේ අල්ලයි රෙද්ද සීෂෙල්ස් වල හොයපල්ලා ඒ සිප්පි කටු තමයි උඹලට හම්බෙන්නේ සීෂෙල්ස් වලින් මහා බැංකුව හොරා කාපු සල්ලි ටිකත් හොයපල්ලා ඇයි සල්ලි මගේ නැත්ත සිංගප්පූරුවේ ඉන්න ඇලෝසියස් හොයන්නේ තක්කඩියා හොයන්නේ ඇලෝසියස් ගෙනෙන්නේ ලංකාවට ගෙනෙන්නේ අන්න තක්කඩියා තාම සිංගප්පූරුවේ මගුල් කනවා ඊසේ ඔන්න ඔය ආකාරයට කට්ටිය අදටත් ආතල් එකේ අර කකුලුව හරි සනීවයි කියලා හැලියේ ඉන්නා වගේ
ඌ දන්නේ නැහැ දර දාන්න දාන්න හැලිය රත් වෙනකොට උට මොකද වෙන්නේ කියලා. අපිට කකුල කොට උඩ කියන්නේ අපි වේදිකාවේ මැස්ස දවසට ජනතාව අපිට සලකයිද කොට උඩ සලකනවා කියන ඉතින් ඔයගලන් ආදරෙන් එක්කන් යනවා. කොහටද? ඔයගලන් යවන්නේ. ඔව්. බුස්සටයි යවන්නේ, වැලිකඩටයි යවන්නේ, මහවැත්තට යවන්නේ, අඹේ බුස්සේ යවන්නේ, වාරිය පොළ නැත්තම් බෝගම්බර යවන්නේ, වාරිය පොළ නැත්තම් බෝගම්බර යවන්නේ. ලයික් දාන්න. ෂෙයා කරන්න.